අපි අද මෙතනට රැස් වෙලා ඉන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවී සමානාත්මතාවය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතේ තියෙන සාධනීය ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරලා එකී සාධනීය ලක්ෂණ පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් ගොඩනගලා මේ සමාජය තුළ මේ පනත සම්බන්ධයෙන් තියෙන පෙනී හිටීම එහෙමත් නැත්නම් පනත වෙනුවෙන් පනත් කෙටුම්පතේ තියෙන කාරණා සම්බන්ධයෙන් පෙනී සිටීමට දායක වෙන්න කියලා පුළුල් සංවාදයක් ඇති කරන්නටයි අද අපි මෙතනට සම්බන්ධ වෙලා ඉන්නේ. මගේ උගත් මිතුරියන් දෙදෙනා මීට පෙර සඳහන් කර පරිදිම අප සමාජයේ ස්ත්‍රීන් සහ පුරුෂයින් වගේම ස්ත්‍රී පුරුෂ භේදයක් හඳුනාගත නොහැකි යම්කිසි තැනැත්තනුත් මේ සමාජයේ ජීවත් වෙනවා. එතකොට එවන් සමාජයක අපේ ශ්‍රී ලංකාව අපි උදාහරණයට ගත්තොත් එවැනි රටක ඉන්න ජනතාව එහෙමත් නැත්නම් පුරවැසියන් සියලු දෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට තමයි රජය පත් වෙලා ඉන්නේ. එතකොට ස්ත්‍රීන් වගේම පුරුෂයින් වගේම හරි ස්ත්‍රී පුරුෂ භාවයක් විශේෂයෙන් හොයා ගැනීමට නොහැකි තැනැත්තන් සම්බන්ධයෙනුත් එවැනි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් අපේ රජය කැප වෙලා ඉන්නවා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය සම්බන්ධයෙන් වන පනත් කිටුම්පත පාර්ලිමේන්තුව විසින් අප ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ කියලා අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. මම ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරොත් එහෙම මේ පනතේ කිසිම අවස්ථාවක සංස්කෘතියට හෝ එහෙමත් නැත්නම් ආගම කියන කාරණාව සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට බලපෑම් සහගත තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැති බව ප්‍රකාශ කරන්නට කැමතියි. විශේෂයෙන්ම සඳහන් කරොත් එහෙම මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වන ලද පාර්ශ්වයන් බොහෝමයකගේ අදහස් වෙලා තිබ්බේ මෙම පනත් කෙටුම්පත සංස්කෘතිකමය වශයෙන් සහ ආගමිකමය වශයෙන් දැඩි ලෙස බලපෑම් ඇති කරන කාරණාවන් මෙම පනත් කෙටුම්පත තුළ අඩංගුයි කියලා. හැබැයි ආගම කියන සංකල්පය තුළ මෙහෙමත් නැත්නම් ආගම යම්කිසි ආගමක් තුළින් මොන වගේ කාරණාවක්ද සමාජයට එළි දක්වන්නේ? ආගමක් තුළින් කියන්නේ මෛත්‍රී කරන්න, එහෙමත් නැත්නම් තමන්ගේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා කියනවා. එහෙනම් තමන්ගේ අසල්වැසියා හඳුනාගත නොහැකි ලිංගිකත්වයක් සහිත තැනැත්තෙක් නම් ඒ තැනැත්තාට මෛත්‍රී කරන්නත් නම් ඒ තැනැත්තාට ප්‍රේම කරන්නත් නම් ඒ තැනැත්තාව අපි සමාජයේ පීඩනයකට ලක් කරනවා නම් අඩු අවධානයකට ලක් කරනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. මම තිරිනි ජයසිරි. Young for Change සංවිධානයේ තරුණ නීතිඥවරයන්ගේ කවයේ ලේකම්වරිය. ඇත්තටම මේ පනත් කෙටුම්පත ගත්තාම පනත් කෙටුම්පතේ මූලික කියන්නේ හඳුන්වා දීම යටතේ මූලික අංග තුනක් තියෙනවා. පළවෙනි එක ගත්තොත් අපි ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය පිළිබඳව, ඒ කියන්නේ කාන්තාවන් සයිබල ගැනීම ගැන තමයි පළවෙනි කාරණාවෙන් කියවෙන්නේ. ඒ වගේම දෙවෙනි කාරණාවෙන් ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳව කේන්ද්‍රස්ථානයක් පත් කිරීම පිළිබඳව කියවෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව විදිහට වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳව ඒ තුන්වෙනි කොටසෙන් කියවෙනවා. මේකේ පූර්විකාව ගත්තාම අපේ 1978 අනුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒකේ තුන්වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කතා වෙනවා. ඒ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 වගන්තියේ උපවගන්ති 1, 2, 3, 4 මගින් අපි හැමෝටම අයිතිවාසිකම් ස්ත්‍රී පුරුෂ හැමෝටම සමාන අයිතිවාසිකම් තහවුරු කරලා තියෙනවා. ඒ වුණාට ඒ අයිතිවාසිකම් වලින් අපේ ඒ කියන්නේ ෆිසිකලි මොන හරි කෙනෙක්ට ප්‍රශ්නයක් වුණොත් ඒ අයිතිවාසිකම් තහවුරු කරන වුණාට මානසිකව කාන්තාවට එල්ල වෙන අඩත්තේට්ටම් වෙනස්කම් වලට කිසිම සහනයක් අපේ අනුක්‍රම ව්‍යවස්ථාවෙන් විධිවිධාන සලසලා නැහැ. නමුත් මේ පනත ගත්තාම මේ පනත මගින් ස්ත්‍රීන්ගේ අපි තරුණ නීතිඥවරයන් විදිහට කතා කරාම අපේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් මේ පනත් කෙටුම්පතින් තහවුරු කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය පනත මගින් මේ හැමෝටම ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා හැමෝටම සමාන අයිතිවාසිකම් සලසන නිසාත්, ඒ වගේම මේකේ ප්‍රගතිය කාන්තාවන්ගේ ප්‍රගතිය නීතිවලින් අනීතිවලින් හා විදාය ක්‍රියාමාර්ග වලින් ඒවයින්
එන්හන්ස් කරන නිසා මේ පැනත අපිට හොඳ පනතක් විදිහට කියන්න පුළුවන්. ඒ වගේම මේ පනතේ අරමුණු ගත්තාම අපේ රටේ සමාජී ආර්ථික දේශපාලනික සංස්කෘතික වගේ ප්‍රතිපත්ති හදනකොට මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මූලධර්ම ස්ථාපිත කරන්න හා ඒ පහසුකම් සලසන්න අපි මේ පනත මගින් විධිවිධාන සකස් කරලා තියෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය පදනම් කරගෙන කිසිම වෙනස්කමකට භාජනය නොවී සියලුම අයිතිවාසිකම් භුක්ති විඳින්න මේ පනත මගින් හැමෝටම අවස්ථාව සලසලා තියෙනවා. නීතිච්ච අපේක්ෂා පතිරත්න යන් ෆෝ චේන්ජ් සංවිධානයේ විධායක කමිටු සභික සංස්කෘතිය එහෙම නැත්නම් සබදාහමට පිටුපායාම මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය පිළිබඳව පනත පිළිබඳ සාකච්ඡා කරනකොට අපිට නිතරම අහන්න ලැබෙන වචන දෙකක්. සංස්කෘතිය කියන්නේ මොකද්ද? සංස්කෘතිය කියන්නේ මිනිස්සු ශිෂ්ටාචාරගත වෙනකොට ඒ සමාජයට අනුව හොඳයි සම්මත කරගන්නා ලද යම්කිසි හරපද්ධතිය. ඒක මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද යම්කිසි કૃતિම දෙයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. නමුත් යම්කිසි තැනැත්තෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය, එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව අනන්‍යතාවය, එහෙම නැත්නම් යම් තැනැත්තෙකුගේ ලිංගික දිශානතිය, ලිංගික නැඹුරුව, මේ සියලු දේම එන්නේ ජීව විද්‍යාත්මක කාරණානුව. ජීව විද්‍යාත්මක කාරණාවක් කියන්නේ ස්වභාවික කාරණාවක්. නමුත් සංස්කෘතිය කියන මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද මෙවලම හරහා යම්කිසි තැනැත්තෙකුගේ ජීව විද්‍යාත්මක කාරණාවන් අඩත්තේට්ටමකට ලක් කරනවා නම්, ඔවුන් නීති ඉදිරියේ වෙනස්කොට සලකනවා නම්, එහෙමත් නැත්නම් කිසියම් ආකාරයක ප්‍රචණ්ඩත්වයකට ලක් කරනවා නම්, එතනදි තමයි මිනිසාගේ ස්වභාවික අයිතිවාසිකම් ස්වභාවික නීතිය උල්ලංඝනය කිරීමක් වෙන්නේ අන්න ඒ අවස්ථාවේදී. ඉතින් සංස්කෘතිය සහ මිනිසාගේ ජීව විද්‍යාත්මක කාරණා මත ගොඩනැගෙන අයිතිවාසිකම් කියන මේ දෙකම නීතිය මගින් තුලනය කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි ප්‍රතිපාදනය අනුව සෑම පුරවැසියෙකුටම නීතිය ඉදිරියේ සමානාත්මතාවයෙන් යුතුව සැලකිය යුතුයි. ඒ අනුව යම්කිසි තැනැත්තෙකුට තමන්ගේ අයිතිවාසිකම් කඩවෙනවා නම් ඒ පිළිබඳව ක්‍රියා කරන්න, තමන්ගේ අයිතිවාසිකම් නැවත ලබා ගන්න, අයිතිවාසිකම් දිනා ගන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සලසලා තියෙනවා. I'm Michelle George, an attorney at law and also a member of the Young Women Lawyer Circle for Young for Youth. I just wanted to bring to attention that we have this progressive bill seeking legalization and equal opportunities to all irrespective of parties of sex or gender identity in Sri Lanka. So we could see that it is of course a very progressive bill that is in action, and there were so many comments based on it. It could be either negative or positive comments on it. So majorly that we require the BSL to where it consists of 42 members, exco members there, and out of 42 members there are 10 ladies who are there. So we seek their support for us, seek their attention for this give us with the fullest support so that we could have this bring this progressive bill to an action, and then it could have so many positive impacts on Sri Lankan legislations and all the governmental affairs. Watching the Life Traveler Channel.